आईबोवन सुभ मध्याहनक ओबादत्तेकतुवन्ने स्वाधीन रूपवाहिनी मध्याहन प्रधान प्रवृत्ति प्रकाशय समगय मुलिन्म बलमु प्रवृत्ति सिरास्थल කාලය නිම වෙන්න තිබූ පළාත් පාලන සභිකින්ගේ දුරකාලය අවුරුද්දකින් දික් කෙරේ. අද දිනේ විදුලි විසන්තියක් නැහැ. විදුලි මණ්ඩලයෙන් සහතිකයක්. මධ්‍යම අධිවේගයේ මීරිකමත් කුරුණෑගලත් 15 විවෘතයි. මහකන්නේ අඩුපාඩු හඳුනාගත්තා. යලකන්නේදී කාබනික පොහොර දෙනවා. පොහොර සමාගම් කියයි. CIDA පස්වෙනි තට්ටුවෙන් කාන්තාවක් බිමට පනී දිවි අහිමි වෙයි. ඌරෙකුගේ හදවතක් එක්ක ජීවිතය පටන් ගන්න යන ඩේවිඩ් බෙනට්. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 15 වනදා ජනතාව වෙනුවෙන් විවෘත වෙනවා. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතයි. මෙතර ලබන 14 වෙනිදා එම මාර්ගයේ විශේෂ පාපැදි තරගයක් පැවැත්වීමට සූදානම් කර ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඊට සහභාගී වෙන තරගකරුවන්ට ජාත්‍යන්තර අධ්‍යක්ීමක් ලබා ගත හැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. තරගකරුවන්ට ඉතිහාසයේ පළවෙනි වතාවට උන්ට හම්බෙනවා අධිවේගී මාර්ගයක තරගයට සහභාගී වෙන්න. අධිවේගී මාර්ගය මේ මාසේ 15 වෙනිදා සවස 4ට අපි විවෘත කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් තරඟාවලිය පවත්වන්නේ 13 වෙනිදා උදේ 8:00ට. මේක ඉතාමත්ම හොඳ අවස්ථාවක්. කල්පනා කෙරුවා මුදලින් තෑගි දෙන්න ඕනේ කියලා උන්ව දිරිමත් කරන්න. අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඒ තරඟකරුවන්ට උපරිමයෙන්ම සහභාගී වෙලා මේක සාර්ථක කරන්න සහයෝගය ලබා දෙන්න කියලා මේ තරගයේදී ක්‍රීඩකයෝ ඉතාමත්ම හොඳ දක්ෂතා අතරටයි කියලා අපි පාපද සම්මේලන විදියට බලාපොරොත්තු වෙනවා. මොකද කිලෝමීටර් 80ක වගේ දුර ප්‍රමාණයකින් යුතුව තමයි මේ තරගය පැවැත්වෙන්නේ. හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින්ට මෙම තරගයක් ලබා දීලා තියෙනවා. අපි මේ එකතු වෙලා මේ කරන්න යන සත්කාරය ශ්‍රී ලංකා පාපැදිය වෙනුවෙන් අද්විතීය සහ නොමිකෙන මතකයක් රැඳෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ දුරකාලය ලබන වසරේ මාර්තු 19 වනදා දක්වා වසරකින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව දැනට ක්‍රියාත්මක මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතනවල සභිකින්ගේ නිල කාලය වසරකින් දීර්ඝ කිරීමයි සිදු කර ඇත්තේ. राज्य सेवा पलात सभा पलात पालन माति जनक भंडार तेन्कोण महताट लबी बलतल टाणुई पलात पालन आयतन सबिकन के दुरकाले वसर की दीर्घ किरीम सिदुकरति बेन्ने यानु देनट क्रियात्मक पलात पालन आयतन सियाल हिम दुरकाले लबन वसरे मार्तु दहनम बिंदा दक्वा दीर्घ करति बेनवा ब्यातर अमात्यांश दाहयक विषय पतयन संशोधने कर्मीन अति विशेष गैसेट पत्रयक्न निकुत केरुणा ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව පසුගිය වසරේ අගෝස්තු 9 වෙනිදා අංක 2187 ඇලිරක් 27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනයේ සංශෝධනය කරන අතර එය අද සිට ක්‍රියාත්මක වන පරිදි තව දුරටත් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට බෞද්ධ පුනරුද අරමුදල සහ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමයේ එක් කර තිබෙනවා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ යටතට බුද්ධ ශාසන අරමුදල, බද්ධිම සංස්කෘතික අරමුදල හා මහාභාරකාර දෙපාර්තමේන්තුව එක් කර තිබෙනවා. ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්ධනාකාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉවත් කර ඇති අතර එහි කාර්යයන් හා කර්තව්‍යයන් අධිකරණ අමාත්‍යාංශයේ යටතට පවරා තිබෙනවා. බීටාමතරව බන්ධනාකාර දෙපාර්තමේන්තුව, ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය මින් ඉදිරියට ක්‍රියාත්මක වන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මින් ඉදිරියට ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා. විමල් වීරවංශ අමාත්‍යවරයා හොබවන කර්මාන්ත අමාත්‍යාංශය යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඇතුළත් කර තිබෙනවා. අමාත්‍යංශ විශේෂපතයන් වෙනස් කළේ එම ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ දුරකාලය දීර්ඝ කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන්ද ඒ මහතා මෙහිදී අදහස් දැක්වුවා. මේ ආයතන වෙනස් කිරීම සිදු වුණේ මෙම ආයතනවල කාර්යක්ෂමතාවයන් වැඩි දියුණු කිරීමේ අරමුණින්. මැතිවරණය පිළිබඳව වසරකින් කාලය දීර්ඝ කළා තිබෙනවා. එක පැත්තකින් මේ රටේ යහපත් වාතාවරණයක් නොමැති වීම සෞඛ්‍ය පැත්තෙන්, අනිත් පැත්තෙන් අපි සඳහන් කළ ආකාරයට අදාළ පළාත් පාලන ආයතනවල කාලය වසර දෙකක් ගත වුණේ පසුගිය රාජ්‍ය පැවති සමයේ. ඒ නිසා ඔවුන්ට ප්‍රමාණවත් වැඩ කටයුතු කිරීමට අවස්ථාව සැලසුණේ නැහැ. ඉන්පසුවත් වසර දෙකක් කොරෝනා අර්බුදය නිසා විශාල පසුගාමීත්වයක් තිබුණා යම් යම් කටයුතු වල. ඒ නිසා ඔවුන්ට සාධාරණ කාලයක් ලබා දීම යහපත් කියන සිතුවිල්ල අපි සෑම කෙනෙකුටම තිබෙනවා. ඒ කරුණු දෙක මුල් කරගෙන තමයි වසරක කාලයක් මේ දීර්ඝ කිරීම ලබා දීලා තියෙන්නේ. සමස්ත ලංකා සීනි සමාගමට අනුබද්ධව වේලි ඔය සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තවත් සීනි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. දැනට දේශීයව ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය වෙන්නේ අවශ්‍යතාවෙන් 15% පමණ ප්‍රමාණයක්. එහිදී පසුගිය වසර දෙකක කාලය තුළ රාජ්‍ය සතු ලංකා සීනි සමාගම පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ආයතන මුල් කරගෙන විශාල ධාරිතාවයකින් කටයුතු කරන අතර ඉතාම ඉහළ මට්ටමින් ලාභ ලබමින් වාර්ෂික ලාභය ₹1 බිලියන දක්වා වැඩි කරගෙන තිබෙනවා. ඒ නිසා ලංකා සීනි සමාගමට අනුබද්ධ තවත් ආයතනයක් හැටියට උනරාගල දිස්ත්‍රික්කයේ වේලියෝය ප්‍රදේශයේ සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. ඒ යටතේ ඉදිරි කාලය තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ තවත් හෙක්ටයාර 10,000ක පමණ මේ උක් වගාව සිදු කිරීමටත් වසර දෙකකින් පසුව ඉදිකිරීම් කටයුතු අවසන් වීමට යෝජිත වේලියෝය සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් ජාතික ආර්ථිකයට තවත් 5% පමණ ප්‍රමාණයක් එකතු කිරීම වෙනුවෙනුත් අවශ්‍ය යෝජනාවට අනුමැතිය ලබා දීලා තිබෙනවා. අද දිනේ කිසිදු ප්‍රදේශයක විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් ඉදිරියේදී අවශ්‍යතාවක් ඇති වුවහොත් පමණක් විදුලි කපාදුවක් සිදු කිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ නිකුත් කළා. ඒ අනුව ABCD වශයෙන් දිවයිනේ ප්‍රදේශ කලාප 4කට බෙදා තිබෙන අතර 5:30 සිට 9:30 දක්වා පැයක කාලයක් විදුලිය අත්හිටුවීමට නියමිතයි. සඳා සිට සෙනසුරාදා දක්වා මෙම විදුලිය අත්හිටුවීම සිදු කළද ඉරිදා දිනේදී විදුලිය කපාදුවක් පිළිබඳව එම කාලසටහනට ඇතුළත් කර නැහැ. විදුලි ඉල්ලුම කළමනාකරණය සඳහා පියවර ගැනීමට අවශ්‍ය වූහොත් මෙම කපාදුව ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ සඳහන් වෙනවා. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද විදුලි කපාදුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. දැනට පවතින තත්ත්වයන් යටතේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙලා තිබෙනවා. එය යථාවත් කිරීමට තවත් දින 9ක් 10ක් අතර කාලයක් ගතවන බව තමයි විදුලි බල මණ්ඩලයේ අදහස. එම ජනන යන්ත්‍රය නැවත ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසුව ඒ පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ආසන්න වශයෙන් දින 9ක් ගත වෙනවා නම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාසයේ 20 වන දින කියන කාරණය. එහිදී මේ ඉදිරිපත් කරලා තිබෙන සැලැස්මට අනුව යම් අවස්ථාවලදී යම් විදුලිය බිඳ වැටීමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලයේ පූර්වගාමී පියවරක් හැටියට ජනතාව දැනුවත් කරන කටයුතු කළා තිබෙන්නේ. අපි විශ්වාස කරනවා හොඳින් කළමනාකරණය කරගතහොත් මේ තත්ත්වය ඉදිරි දින 10ක තුල මගහරවා ගැනීමට හැකි වෙයි. විදුලි බල මණ්ඩලයෙන් කියනවා අපිට දැයිදෙල් හම්බෙන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් කර්ජි තෙල් සංස්ථාවේ වගකීම් යුතු නිලධාරියෙක් අපි සම්බන්ධ කරගත්තම ඔහුට උසුවේ විදුලි බල මණ්ඩලයෙන් ගෙවන්න ඕන ජීවීම කටයුතු කළ නැති නිසා අපි කොහොමද මේ ක්‍රමය අපිට මේ සිස්ටම් එක අපි ස්ටක් වෙලා තියෙන්නේ. අපිට එක පැත්තකින් සල්ලි එන්නේ නැතුව අපි කොහොමද ලංකාවට තෙල් ගෙන්නන්නේ කියන ප්‍රධානම ගැටලුව තමයි රට මුහුණ දෙන ඩොලර් අර්බුදය. ඒක බොහොම පැහැදිලිව මේ රටට බලපාන සිදු වෙච්ච ප්‍රබල ඩොලර් පිළිබඳ අර්බුදයක් තියෙන බව අපි සෑම විටම පිළිඅරගෙන තිබෙනවා. ඒ හා සම්බන්ධ වෙච්ච අර්බුදයක් තමයි තියෙන්නේ. ජනාධිපතිතුමාත් ප්‍රබල ලෙස උත්සාහ කරමින් තිබෙනවා මේ ගැටලුව ආමන්ත්‍රණය කරමින් මේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් මේ අර්බුදයත් එක්ක ඉදිරියට කරගෙන යාමට වැඩි ශක්තියකින්. හැබැයි යම් යම් ස්ථානවල බාධා සිදු වෙනවා. පසුගිය දිනවල මේ රටේ සිදු වෙච්ච විදුලිය බිඳ වැටීම් සැබෑ ලෙසම සිදු වෙච්ච දේවල්ද, ඒවා ස්වාභාවික ලෙස සිදු වෙච්ච දේවල්ද, නැත්නම් කඩාකප්පාකාරී වැඩසටහන්ද කියන එක පිළිබඳවත් විදුලි බල මණ්ඩලයෙන්ම සාමාන්‍ය අධිකාරිතුමත් ප්‍රකාශ කළා තුන. ඒ නිසා මේ සම්බන්ධ සම්පූර්ණ කටයුතු අපි විශ්වාස කරනවා ඉදිරි කාලෙදී රට හැටියට යම් පමණක හොඳ තැනකට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. මහකන්නේ වගාවන් සඳහා කාබනික පොහොර ලබා දීමේදී සිදු අඩුපාඩු මගහරවා ගනිමින් යලකන්නේ සාර්ථක කර ගැනීමට මෙවැනි විටත් සැලසුම් සකස් කර තිබෙනවා. එපිළිබඳව කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා මාධ්‍ය දැනුවත් කළා. කොපමණ පොහොර ප්‍රමාණය මේ වන විට ගෙනල්ලා තියෙනවද ලංකාවට බෙදා හැරීම් කරලා තියෙනවද කොච්චර ප්‍රමාණයක්? දැන් ගේන්නේ එකක් නැනෝ නයිට්‍රජන් එක. චීනෙන් ආපු එක තමයි නෑනේ. ඒත් දැනට අපි ගෙන්නලා තියෙන පිට රටින් ගෙන්නලා තියෙන ඒ දෙක විතරයි. ඒතන අනිත් ඔක්කොම ලංකාවේ හදන ඒවා. අපේ ව්‍යවසායකයෝ එනවා 21ක්. ඒ 21 දැනට නිෂ්පාදනය ඉවරයි. නැව් කීයක් එනවද? කොච්චර ප්‍රමාණයක් දෙනවද? කිව්වේ නැව් අපිට තියෙන්නේ ගිවිසුම් ගත වෙලා 90000කට. මේ සමාන දෙක ඇතුළත අපි ඒ සම්බන්ධව සැලසුමක් යදනවා. පළවෙනි නෑ මෙච්චරයි, දෙවෙනි එකේ මෙච්චරයි, තුන්වෙනි එකේ මෙච්චරයි කියලා ඊගාව කන්නේ යොමු කරගෙන තමයි ඒක ගෙන්නන්න යන්නේ. කරන චෝදනාවක් තමයි මේ નિયમિત ප්‍රමිතියට මේ පොහොර ටික නැහැයි කියලා. ඔව් සමහර ඒ වගේ ගැටලු තියෙනවා සමහර ප්‍රදේශවල නිෂ්පාදක 21ක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කරන නිෂ්පාදනයෙන් තමයි යන්නේ හැමතැනමත් නෙමෙයි. අපි අදම දැන් වෙන්නේ අපි ඊගාව කන්නේට සූදානම් වෙන එකයි. ඔබතුමාලා දැන් ඊළඟ කන්නේට සූදානම් වෙන්නේ කිව්වට මේ කන්නේවත් හරියට සාර්ථක කරගන්න බැරුව කොහොමද ඊළඟ කන්නේකට අඩුපාඩු තියෙන එක පිළිගන්නවා. නමුත් ඊගාව කන්නේ දැන් මෙහෙන් ආපු අපේ මේ පළපුරුද්දයි ලබාගත් දැනුමයි අපි ඉක්මනට පාවිච්චි කරනවා. ඊගාව කන්නේ මේ සම්පූර්ණ මොකක් හරි ප්‍රමාද දෝෂවල මොනවා තියෙනවද සම්පූර්ණයෙන්ම අයින් කරගෙන ඊගාව කන්නේට යන්න තමයි අපේ අදහස තියෙන්නේ. දැන් වැඩ පිළිවෙල ඒකයි. එතකොට අර ව්‍යවසායකයන් සම්බන්ධව අපි විශේෂ උනන්දුවක් දක්වනවා. එතකොට ඒගොල්ලව අපි පුහුණු කරන්න ඕනේ. ඒ අදාළ ආයතනයේ කරන්න ඕනේ. අපේ වගකීම තමයි මේ ප්‍රමිතිය හරියට ගේන එක. ඊට අමතරව ඊගාව කන්නේදී අපි ලොකු පිටුවහලක් තියෙන ලංකාවේ යුද හමුදාව අනුකණ්ඩ වලින් ඒ ප්‍රදේශවල ඒ කට්ටිය ව්‍යවසායකයෝ ගාවට ගිහලා ඒගොල්ලන්ගේ තියෙන ධාරිතාවය කොච්චර ප්‍රොඩියුස් කරන්න පුළුවන්ද මුද්‍රව්‍ය මොනවාද පාවිච්චි කරන ඒ වගේ වැඩපිළිවෙලක් ඒගොල්ලත් කරනවා. ඒක මොකක් වටන එකක් මේක. අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම తాවකාලිකව ඉවත් කෙරුණා. ඔස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක් සාපරාදී සාවතේ පරිහරණය කළ බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම නඩුවට අදාළවයි ඔහුගේ විදෙස් ගමන් තහනමට ලක් කර තිබුණේ. ගම්මන්පිල මහතාගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පුද්ගලික සංචාර දෙකක් හා රාජකාරී සංචාර දෙකක් සඳහා අමාත්‍යවරයාට විදේශගත වීමට අවශ්‍ය බවයි. එය සලකා බැලූ කොළඹ මහාධිකරණය නියෝග කළේ ලබන 23 වනදා සිට අප්‍රේල් 29 වනදා දක්වා අදාළ තහනම ඉවත් කිරීමටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටි කාන්තාවක් එහි 5 වන තට්ටුවෙන් පැන සියදිවි නසාගෙන තිබෙනවා. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබූ 46 හැවිරිදි කාන්තාවක අද අලුයම 4ට පමණ මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම කාන්තාව රුපියල් 6,83,40,000ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධව අත්අඩංගුවටගත් කාන්තාවක්. මෙම කාන්තාව විසින් වැල්ලම්පිටිය, අංගොඩ, රාජගිරිය වැනි ප්‍රදේශවල දුප්පත් කාන්තාවන් සඳහා ණය දෙන සමිති ආරම්භ කොට ණයක් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් ලබාගත හැකි බව පවසමින් ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට එම බැංකුවෙන් විවිධ වටිනාකම් වලින් යුතු ණය ලබා ගනිමින් එම ණය ඉල්ලුම් කරන ලද කාන්තාවන්ට රුපියල් 50000ක් ලබා දී ඉතිරි මුදල් වංචා කිරීමක් සිදු කළ බවට පැමිණ ලැබී තිබුණා. මෙම කාන්තාව භාවිතා කරනු ලැබූ දුරකථන අංක, හැඳුනුම්පත් සියල්ල ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබෙනවා. ඊයේ දින කළුබෝවිල ප්‍රදේශයේ මෙම කාන්තාව සිටි බවට ලැබුණු තොරතුරක් අනුව ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා. කොරෝනා ආසාදිතයින් 461 දෙනෙකු ඊයේ දිනේදී මෙරටින් හඳුනාගත්තා. මේ අතර ගත වූ පැය 24ට ලොව පුරා රටවල් 222ක් අතුරින් වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ ඇමරිකාවෙන්. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,92,128ක්. රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලයින් 9,783 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,67,226ක්. ඊයේ දිනේදී කොරෝනා මරණ 15ක් වාර්තා වීමත් සමග මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,134ක් දක්වා ඉහළ ගියා. මේ අතර මෙරට එන්නත් කරන ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙනවා. වයස අවුරුදු 12-15ත් අතර පාසල් දරුවන් සඳහා සිදු කරන එන්නත් ක්‍රියාවලියද අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අනුව කිසියම් හෝ එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව 1,60,09,057ක්. මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව 1,38,60,697ක්. පුත්කලින් 43,07,126 දෙනෙකු බූස්ටර් මාත්‍රාව ලබා ගෙන තිබෙනවා. මේ අතර ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව පුරා පැතිර යාමත් සමග එම රටවල කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඊයේ දිනේදී ඇමරිකාවෙන් හමු වී ඇති වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 6,73,000 ඉක්මවා තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 1,002ක්. එමෙන්ම ඉන්දියාවෙන් 1,61,000ක්ද, බ්‍රිතාන්‍යයෙන් 1,42,000ක්ද, ඉතාලියෙන් 1,01,000ක් ලෙසද ඊයේ දිනේදී කොරෝනා වෛරස් ආසාදිතයන් හමු වුණා. වෛරස් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා ලොව පුරා රටවලින් හමු වී ඇති සමස්ත වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 30,10,00,000 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය කරන්නේ. සිදු ඇති මරණ සංඛ්‍යාව 55,11,955. මොරටුව සහ පානදුර සිට ක්‍රියාත්මක වන පෞද්ගලික බස් රථ දහවණෙන් ඉවත්ව තිබෙනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මොරටුව කොළඹ මහරක මොරටුව පානදුර කොළඹ පානදුර නොගේගොඩ මොරටුව පානදුර සහ අඟුලන් කිරිබත් ගොඩ යන මාර්ගවල පෞද්ගලික බස් රථ සියල්ලයි මෙලෙස දහවණින් ඉවත්ව තිබෙන්නේ. දුරකමන් සේවා බස් රථයක් සහ මොරටුව පිටකොටුව බස් රථයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මුල් කර ගනිමින් දෙහිවල පොලිසිය මගින් බස් රථ ප්‍රේදුරකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් ලබන 12 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔවුන් ටැප ලබා දෙන ලෙස ඉල්ලමිනුයි වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ. දුරකමන් සේවා බස් රථ නැවැත්වීමට පනවා ඇති ස්ථානවලට අමතරව කෙටි දුර දහවන බස් රථවල මගින් රැගෙන යාම ඇතුළු ඉල්ලීම් කිහිපයක්ද මෙම වර්ජනයට හේතු වී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය දෙසැම්බර් මාසයේදී ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු ලාභ ඉපැයූ පළමු අවස්ථාවද මෙයයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය දෙසැම්බර් මාසයේදී අමරිකා $9.25ක සමාගම් ලාභයක් සහ $10.66ක සමූහ ලාභයක් වාර්තා කර තිබෙනවා. එය 2020 මුල් භාගයේ කොවිඩ් ආරම්භයේ සිට ලාභ හිමි වූ පළමු මාසය වීම විශේෂත්වයක්. එය ඊට පෙර වසරේ අදාළ කාලය හා සසඳන විට 200ක ආදායම් ඉහළ යාමක්ද වෙනවා. වසංගතයට පෙර මට්ටම හා සසඳන විටද මෙය 80ක් ඉක්මවා ආදායම් වාර්තා කිරීමක් බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ. පසුගිය මාසයේදී ගුවන් ප්‍රවාහන කටයුතු වලින් ඇමරිකා $11.43ක ලාභයක් වාර්තා කර තිබෙනවා. එය වසර 20කට වැඩි ගුවන් ප්‍රවාහන ඉතිහාසයේ ලැබූ ඉහළම ලාභයයි. කාර්යමණ්ඩලයේ සියලු දෙනාගේ කැපවීම මෙම ජයග්‍රහණයට හේතු වී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කරන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය මසක් තුළ ගුවන් ගමන් 800කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රවාහනය කර ඇති මගින් සංඛ්‍යාව 2,28,203ක්. එය ඊට පෙර වසරේ දෙසැම්බර් මාසයට වඩා 13 ගුණයකට වැඩි ඉහළ යාමක්. ගුවන් භාණ්ඩ අංශයද 147ක වැඩි ප්‍රතිශතයකින් භාණ්ඩ ප්‍රවාහනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් මානව සංවර්ධනය කෙරෙහි දක්වා ඇති දායකත්වයේ පිළිබඳ සමීක්ෂණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එළිදැක්වුවා. වසර 100ක් තුළ මෙරට ජාතික පුවත්පත් මානව සංවර්ධනයට දක්වා ඇති දායකත්වයේ පර්යේෂණාත්මකව මෙහිදී අධ්‍යයනය කර තිබෙනවා. 100ක් අවුරුදු අධ්‍යයනයෙන් 2030ට මැයින් වූ මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ මිනිස් බල හා රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුව මගින් ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් මානව සම්පත් සංවර්ධන නිලධාරීන් 29 දෙනෙකුගේ දායකත්වයෙන් දත්ත එක්රැස් කිරීම සිදු කර තිබෙනවා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක, මිනිස් බල හා රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා ගෝකුල ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර යන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රජය මගින් බඳවාගත් උපාධිධාරීන්ට සහ ඩිප්ලෝමාධාරීන්ට සබරගමුව පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ප්‍රදානය පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම බඳවා ගැනීම සිදු කෙරුණා. ඒ යටතේ අභ්‍යාසලාභීන් 1968 දිනකු සමුක පරීක්ෂණ සඳහා කැඳවනු ලැබුවා. ඒ අනුවයි ඔවුන්ට සබරගමු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණිය සඳහා ස්ථිරපත්වීම් ලබා දීම සිදු කෙරුණේ. මෙම පිරිසෙන් 250 දෙනෙකු සඳහා පත්වීම් පිරිනැමීම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර තවත් උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 71 දෙනෙකුට ස්ථිරපත්වීම් ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් නාරම්මලදී සිදු කෙරුණා. වසරක පුහුණු කාල සීමාව තුළ මොවුන් අනුයුක්තව සිටි ආයතන පාසල් මෙන්ම අමාත්‍යංශය සඳහා යොමු කෙරෙනු ඇතේ. ඇඹිලිපිටිය සංකපාල ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවසක් පරිත්‍යාග කිරීම ITN මනුෂ්‍යත්වයේ සත්කාරයේ මැදිහත් වීමෙන් සිදු කෙරුණා. संकपाल रजमहा विहारे बहरकार पूज्य कोकावल कोसल स्वामीन वහන්සේගේ ජන්මදිනයේ වෙනුවෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. पूज्य कोकावल कोसल स्वामीन वහන්සේගේ ජන්මදිනයේ වෙනුවෙන් මීට පෙරද අසරණ පවුල් දෙකක් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස පරිත්‍යාග කෙරුණා. එම ව්‍යාපෘතිය යටතේ ඇඹිලිපිටිය සංකපාල ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් තවත් නිවසක් ලබා දීම අද සිදු කෙරුණේ ITN මනුෂ්‍යත්වයේ සත්කාරයේ දායකත්වයෙන්. कोकावल कोसल स्वामीन वහන්සේගේ ධන පරිත්‍යාගයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන්ුයි මෙම නිවස ඉදි කෙරුණේ. නව නිවස පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑ කඩුව සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්තුරුන්ද එම අවස්ථාවට එක් වුණා. මම මේ වැඩසටහන ආරම්භ කරේ ITN නාලිකාවේ මනුස්සත්වයේ සත්කාරය සමග මේ කටයුතු කරන්නේ. මේකේ ITN නාලිකාවේ ලොකු සේවයක් කරනවා. දුප්පත් අය වෙනුවෙන් දුප්පත් අයට නිවෙස් හදලා දෙනවා. ඒ වගේම දුප්පත් අය වෙනුවෙන් නොඑක් අවස්ථා. මිනිස්යන්ට ජීවත් වීමේ මඟ හරි ගස්සලා දෙනවා. ඒක නිසා අගය කරන මාධ්‍යය තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මනුස්සත්වයේ සත්කාරයෙන් ITN මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයට මේ වෙලාවේදී ස්තුති කරනවා. සමාජ සත්කාරයන් වෙනුවෙන් මනුස්සකම වෙනුවෙන් ඒ වගේම පොඩි මිනිස්සුන්ගේ කාරණාවන් වෙනුවෙන් රට තුල මේ දිරිගැන්වීම කරන්නට ස්වාධීන රූපවාහිනී සේවයේ අති විශාල කාර්යභාරයක් කරනවා. ඒකට අපි තාම ඉහළින් අගය කරන්නට ඕන. නිරෝෂන් ප්‍රේමරත්න ගරු සභාපතිතුමා ඇතුළු ස්වාධීන රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තව තවත් මෙවැනි සත්කාරයන් සමාජ සත්කාරයන් සිද්ධ කරන වෙලාවට ඒ සඳහා සමාජ වගකීම් ඉෂ්ට කරන්නට ඒ අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා දෙනට තුමාලා කරන කාර්ය අපි ඊටම අගය කරමේ තුමාලා සියලු දෙනාටම ස්තුතිවන්ත වේ. දැන් පුවත් කිහිපයක් ලුහුණින්. ත්‍රිරෝද රත්න වේදුරන් සඳහා නිපුණතාවක් ලබා දීමේ නිපුණතා උදානයේ වැඩසටහනේ සමාරම්භක උත්සවයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රාජ්‍ය අමාත්‍ය සීතාර බේපොළ යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වුණා. ත්‍රිරෝද රත්න වේදුරන් සඳහා විදුලි කාර්මික, චලන කාර්මික, පින්තාරු ගෘහ නිර්මාණ ඇතුළු ක්ෂේත්‍ර රැසක පුහුණුව ලබා දීමට නියමිතයි. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. කටුනායක ශුද්ධ වූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ 150 වෙනි ජුබිලි සැමරුම අගරදගුරු අතියුතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාවුළු පේදුරු දෙව්මැදුරු ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු සමරු පළකේ නිරාවරණය කර දෙව්මැදුරු නිල වශයෙන් විවෘත කිරීමද මෙහිදී සිදු වුණා. පොල් කිතුල් හා තල්වකා ප්‍රවර්ධන ආශ්‍රිත කාර්මික බාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය පැලවත්ත නව ස්ථානයකට ගෙනීම වෙනුවෙන් සර්වරාත්‍රික ධර්මදේශනයක් පැවැත්වුණා. මහා සංඝරත්නය උදෙසා දහවල් දානයේ පිරිනැමීමද සිදු කෙරුණා. අමාත්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මතයි එම කටයුතු සිදු කෙරුණේ. Kennel Association of Lanka Golden Retriever සමාජය සමග එක්ව සංවිධානය කළ ඩොග් ෂෝ 2022 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණා. විවිධ වර්ගවල සුනකයන්ගේ දැක්මක් මෙහිදී පැවැත්වුණු අතර ත්‍යාග හා කුසලානන්ද පිරිනැමුණා. Kennel Association of Lanka සභාපති විරාජ් ප්‍රනාන්දු හා Golden Retriever සමාජයේ සභාපති ටිතිර විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. කාබනික පොහොර වලින් පමණක් වගාවන් සිදු කළ නොහැකි බවට ඇතමුන් ප්‍රකාශ කළද එම පොහොර වලින් සාර්ථක වගාවක් සිදු කළ හැකි බවට ගොවි ජනතාව ඔප්පු කර තිබෙනවා. එලෙස කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සිදු කළ වගාවන් කිහිපයක් පිළිබඳ තොරතුරු දැන්. කාබනික පොහොර පමණක් යොදා ගනිමින් දේශීය සහල් වගා කිරීමට හෝමාගම ප්‍රදේශයේ වසන්ත කුමාර ගොවි මහතාට හැකි වුණා. දේශීය සහල් වර්ග වන සුවඳැල් හා හීනටි වගාවන් සාර්ථකව සිදු කර ඇති අතර බිම්සරු කාබනික පොහොර පමණක් ඒ සඳහා යොදාගත් බවයි ඔහු පවසන්නේ. මෙම වගාවෙන් සාර්ථක අස්වැන්නක් මෙවන විට ලබා ගැනීමට හැකිව තිබෙනවා. කාබනික පොහොර පමණක් යොදා ගනිමින් වගාවන් සිදු කිරීම අපහසු බවට ඇතැම් ගොවි මහතුන් ප්‍රකාශ කළද එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි වසන්ත කුමාර ගොවි මහතා පෙන්වා දෙන්නේ. මේ අතර බණ්ඩාරගම වඳුරුමුල්ල ප්‍රදේශයේ දෙනිය කුඹුරායේ මෙවර වගාවන් සිදු කර ඇත්තේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින්. ඉතා සාර්ථකව එම කුඹුරාය මෙවන විට වැඩි ඇති අතර දේශීය වී වර්ග හා දෙමුහුන් වී වර්ගද එහි වගා කර තිබෙනවා. පැරිෂුට් හා ඉසීම් ක්‍රම මගිනුයි මෙම වගාව සිදු කර තිබෙන්නේ. මෙම කුඹුරයායේ වගාවන් සඳහා ගොවි මහතුන් 13 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර ඔවුන් සියලු දෙනාම කාබනික පොහොර පමණක් යොදා ගැනීම විශේෂත්වයක්. අඳින්න දුන්න පොහොර තමයි ගැන්නේ. मेरा मुकिसम दे ने हर कर दिया गया हुआ वहां तक කරගෙන යන්න පුළුවන්. ඉතින් අපිට මැඩ පිළිම එහෙම කරගත්තා. මේ සියලුම යාය වගා කරලා තියෙන කාබනිකව ඒකට ඝන පොහොර සහ ආණ්ඩුවෙන් ලබා දුන්නු දියර පොහොර භාවිතා කරලා තමයි මේක කරලා තියෙන්නේ. දැනට ඊටමත් හොඳ මට්ටමේ කුඹුරු තියෙනවා. අපි හිතුවට වැඩිය සාර්ථකයි. මුලින්ම ස්තුතිය අන්තෝනෝනේ අපේ ගොවි මහත්තුන්ට අපේ ගොවි සංවිධානයේ ඒගොල්ලෝ මේ අභියෝගය බාරගෙන ආණ්ඩුව විශ්වාස කරලා අභියෝගයට මුහුණ දෙන්න ඉදිරිපත් වෙලා දැන් ඒගොල්ලෝ සාර්ථකත්වයක් ලබමින් සිටිනවා. මේක දිගටම කරන්න තමයි අපේ බලාපොරොත්තු. ගිය යලකන්නේ වෙනකන් රසායනික වගාවක් විදිහට ගියපු වගාව අපි මේ සැරේ පරිවර්තනය කරා කාබනික වගාවක් හැටියට. තනිකරම කාබනික දියර පොහොර සහ රතු කුඩු එහෙම නැත්නම් KCL කියන පොහොර වර්ග දෙක පමණමයි පාවිච්චි කරේ. රටේ හැමතැනම කියන බැහැයි කියන කතාවට අපි පිළිතුරක් සපයලා තියෙනවා. අවශ්‍ය වෙන්නේ උවමනාවත් ඒ වෙනුවෙන් තියෙන කැපකිරීමත් අපිට මේක සාර්ථක කරගන්න පුළුවන් කියන එක අපි ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත් වෙනවා. පසුර 1:55 සිට අපගේ පැම් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්.